දෙයක් නැහැ. නාගකේන කාරණා කියලා ජීවන්ට කියනවා. මහරජා ඔබ පුදුම වේ මම කියුවත් මේ අකුරවත් දැන්නේ නැති රහකන් මහත්තයෙක් ඉන්නවා. ඒක ඇත්තද? නැත්නම් පිටියන්ටි. එන් දෝසක ආඳුරු මුණා කරත් දිගෙනගෙන තියෙනවා. සෝපාක ආඳුරු, සුනීත ආඳුරු. ඒත් අකුරේ ගෙනගෙන නේ. ඉගෙන ගන්න අවසරයකුත් නැහැ. පහන් ගැටි. ඒ කාලේ ඇතුවම අසරණ සංඛ්‍යාත පුරසටයි. සුනීත කියන්නේ ඉහදාල් හසර ශෝධනය කරන අසරණ සේවකේ අන්තිමේ රහත් වුණා. සෝපාස් විදින් වයස 7යි. පියා අභාවෙන් සුළු පියා තමයි ඉතින් හිටියේ. සුළු පියාගේ හරියට හිටිය නිතරම ගහනවා. නිතර වැඩ ගන්නවා ගහන හරක කොට වගේ. ඔව් මලකුණේ ගැට ගහන්නේ. ඉතින් අකුරු ඉගෙන බලන්නේ. එතකොට ලෝසකහාමුදුර ඊටත් වඩා අන්තයි. තවත් ජම්බුකා ජීවක ඒත් මොනාකුරක් වටේගෙන ඉතින් ඒකෙන් පුදුමයක් නෙමෙයි. එයතෝ ඒ විදිහේ ඒ ආත්භාවයේ දුකටපත් වූ ජීවිත ලැබුවට රහත් වෙන්න හේතු සම්පන්න බව පිළිලා ඉතිලා තිබුණා. හොඳ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, සද්ධර්මයේ ලබන්න අවශ්‍ය පාරමී පිළිලා තිබුණා. ඒ නිසා ඉතින් බුදුබණ අහලා සෙනික සෙනිකවම අධිකම ලබන්න වාසනාවක් තියෙනවා. තවත් එහෙම ඉන්නේ ඇති. ඔය කාන්තා පක්ෂෙත් එහෙමද? දැන් රජු මාලා. මම හිතනවා ඒගොල්ලෝ ඉගෙන ගන්න නෑ 16ක්. ඒ වගේ තවත් ඉන්නේ ඇති කොච්චරවත් ගියේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම අතරේ. සීරි මහරහතන් වහන්සේ. ඔව් සීරි මහරහතන් වහන්සේ ඉගෙන ගන්න කාලයක් ඕනේ. ඉපදෙන අදවසම ආනෝන. ඉගෙන ගත්තේ ඉතින් ධර්ම. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කියයි රාත් වෙනකොට. ඒ වගේම අර ආත්මභාවය අලුත් වුණාට ප්‍රවීණත්වයේ සසර තිබුණා. බලකොටු. පටිසම්භිදාකින් ලැබුණානේ. ලැබුණාම තින් සම්පූර්ණයෙන් සියල්ල උගත එක් වෙනවා. විශේෂයෙන් පාලි භාෂාව ධර්මයේ සියල්ල සමාර්ථ පාඩන් නැතත් ධර්මයේ ඇසූ පමණින් සියල්ල ගැඹුරටම අවබෝධ වෙනවා. පටිසම්භිදාලාදීන් චිත්‍ර ගෘහපතිතුමා ගැන අතර කාරණයක් කියලා තිබුණේ. චිත්‍ර ගෘහපතිතුමා සෝවාන් වෙනකොටම පටිසම්භිදාලාභ වුණා. ඉතින් ඒ නිසා බොහොම දක්ෂ ධර්ම කථිකයෙක් වුණා. ඉතින් සෑම පසුලොස්වක අමාවකට ධර්ම සාකච්ඡා කරන විශාල පිරිස් ඉදිරියේ. ඉතින් ඕක දැනගෙන එක ස්වාමින්වහන්සේ කෙනෙක් සෑට් නුවරින් ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රහේලිකා ගාථාවක් ඉගෙනගෙන ගියා සාකච්ඡාවට. ගිහිල්ලා කියා හිටියා මේ සිටුතුමනි මම මේ ගාථාවක් පාඩම් කරගත්ත මට මේකේ අර්ථය කියලා දෙන්න. ඉතින් ඒ වෙලාවේ සිටුතුමා කිව්වලු ස්වාමීන් ගාථාව කියන්නේ කිව්වා. මට විනාඩියක් අවසර දෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේකයි මට වැටහිච්චේ අර්ථය. ඉතින් ස්වාමීන් වහන්සේ යම් වෙලාවක බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් අහන්න මං කියපු දේ හරිද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේක කටපාඩම් කරන ඇවිල්ලා තිබුණේ අර්ථය. අකුරක්වත් වෙනස් වුණේ නැහැ. බුදුරජාන් වහන්සේ දෙසූ අර්ථයම මෙතුමාගේ වචනෙම කියුණා. කලින් අහලා තිබුණෙත් නැහැ. ඒ ගාථා කලින් අහලා තිබුණේ නැහැ. ඒ වගේම ප්‍රතිසම්බිදාලා දුනා පාලි භාෂාවේ ගැඹුරටම අවබෝධය තියෙනවා. කවදාකවත් වර්ධින්නේ නැහැ. යම් කෙනෙක් වැරදි ලෙස ධර්මයක් කියනවා නම් එයා දන්නවා මෙතන වැරදි මෙතන වැරදි. ඒ තරමට නිවැරදිව භාෂාව දන්න කෙනෙක් කියලා. අසරේ සායනියෝතෙන්තම චතුපාටි සම්බිදා ගැන කේතියක් කිව්වා. ඒ චතුපාටි සම්බිදා ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රබින්න ප්‍රතිසම්බිදාව අනිත් එකට කියනවා මේ තව වචනයක් කියනවා. ඒක සියලු
ආර්යයන්ට ලැබෙන ප්‍රතිසම්බිදාවක් තියෙන මාර්ගඵල ප්‍රතිලාභයේදී. අර ප්‍රබින්න ප්‍රතිසම්බිදාව ලැබෙන්නේ ඊට සුදුසු පාරමී සම්පූර්ණ වූ අයට. කරුණු අටක් පිරෙන්න ඕනේ කියනවනේ. මොකද්ද කරුණු අට? කුඹ යෝගෝ බාහ සත්‍යං දේශ භාෂාච ආගම පරිපුච්ඡා අධිගම ගරු සම්මෙස්තයෝ තත මිත් සම්පද නේවේති පටිසම්බිද පච්චයා කියලා කරුණු අටක් තියෙනවා. කුඹ යෝගෝ කියන්නේ පූර්ව බුද්ධ ශාසනයන්හි ගත පච්චා ගත වත පුරල තියෙනවා. කුඹ යෝගෝ බාහ සත්‍යං කියන්නේ බුද්ධ ධර්මයේ බහුල වශයෙන් අසා දරා සිටින්නට වන සසර ජීතර ජාති. දේශ භාෂා කියන්නේ පාලි භාෂා මුල් කොට ඇති භාෂා 100ක දැනුමක් පෙර ජාති වල පුරුදු කරලා තියෙනවා. භාෂා 100ක. දේශ භාෂා ච ආගම. ආගම කියන්නේ ත්‍රිපිටක ධර්මයේ පෙර ජාතියේ කටපාඩම් කරලා තියෙනවා. සියල්ල බැඳනම් එක කතාවක් අරයි. ඊළඟට දේශ භාෂා ආගම පරිපුච්ඡා ඇසු දේශනා පාලියෙහි අර්ථය අසා දැනගෙන තියෙනවා. රට කතා අධිගම අධිගමයේ ලැබෙන්නේ ඒ අධිගම ලබන ආත්මයේ විතරයි. ඒකට කලින් ඒක නැහැ. පෙර ජාතිවලින් අධිගම වශයෙන් ධ්‍යාන අභිඥා අධිගම තියෙන්න පුළුවන්. පරිපුච්ඡා අධිගම ගරුසන් නිසයෝ තත පෙර ජාතිවල බොහොම උසස් ගරු කටයුතු උතුමන් ඇසුරු කරලා තියෙනවන. නිත්‍ය සම්පද මේ වේති වරින් වර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුරුදු වෙන්න ඕන. ඔය පෙර ජාතිවල කරුණු හතයි මේ ජීවිතයේ කරුණු එකයි. ඒ අට සම්පූර්ණ වීමෙන් තමයි පරිසම්බිදා ලැබෙන්නේ. ඒක සේක පරිසම්බිදා අසේක පරිසම්බිදා කියලා කොටස් දෙකකට බෙදෙනවා. සමහර කෙනෙක් සෝවාන් වෙනකොට පරිසම්බිදා ලැබුණා. ඒක සේක පරිසම්බිදා. බොහෝ විට ලැබෙන්නේ රහත් වීමේදී. ඒක අසේක පරිසම්බිදා. ඔදේ අවස්ථා දෙක. එයින් අර්ථ ප්‍රතිසම්බිදා කියන්නේ යම්කිසි ධර්ම කාරණයක වචනයක නිවැරදි අර්ථය වැටහීමේ නුවණ. ධම්ම පරිසම්බිදා කියන්නේ බුද්ධ වචනයක්ද නැද්ද කියන එක හරියට තේරුම්ගෙන මේක ධර්මීය කියලා අවබෝධ කරගන්නා ඥානය. ධම්ම පරිසම්බිදා. නිරුත්ති පරිසම්බිදා කියන්නේ ඒ බුද්ධ වචනයෙහි එතකොට සද්ද ප්‍රකෘති ධාතු ප්‍රකෘති ප්‍රත්‍ය සවිතාද්දිතෙන් එතකොට කිතක ආඛ්‍යාත ඔක්කොම නිරුක්තිය අවබෝධ වීමෙන් නෝන. කොටිම ව්‍යාකරණ ඥානෙ. ප්‍රතිභාන පරිසම්බිදා කියන්නේ ඒ තුනම දන්නා ඥානෙ. අර්ථයයි ධර්මයයි නිරුක්තියයි තුනම අවබෝධ කරගන්නා ඥානෙ. ඒක ප්‍රතිභාන පරිසම්බිදා ඥානෙ. ඒක ප්‍රභින්න ප්‍රතිසම්බිදා කියන එක තියෙන කොටස් කීපයක් බෙදි බෙදි එක මට දැන් මතක නැහැ. කරුණු පහ පහ එනවා. අර්ථ ධර්ම කියන දෙකේදී යම් කිසි බුද්ධ වචනයක් තියෙනවා. ඒක අවබෝධයේ ධම්ම ප්‍රතිසම්බිදා. ඒ වගේම ඒක මතක නැහැ පිළිපෙරියට කියන්නේ. දෙවුනෝ කියලා දෙන්න වෙන විලාප. පරිසම්බිදා ලැබීම සඳහා ඒ ප්‍රාර්ථනා සුදුසුකම් පුරාගෙන කොට ලැබෙනවා. ඒක ලැබිච්ච අය ඔක්කොම විශිෂ්ට ධර්ම ගතිකයන් වෙනවා. තවත් බොහෝ දෙනාට ධර්මයේ පහසුවෙන් අවබෝධ කරවන්න සුදුසුම් වෙනවා. මේක පරිසම්බිදාලා විපස්සනා ගැන සඳහන් තියෙනවා. ගිහි පින්තුන් අතර හතර දෙනෙක් ඒ චිත්‍ර ගෘහපති මත්තිකා සඳ ළඟර වාසි රජගහනුවර උපාලි ගෘහපති සැවැත්නුවර ධම්මික උපාසකතුමා කොසඹනුවර කුජ්ජුත්තර උපාසික හතර දෙනයි ස්ථෛර්ය උතුමන් අතර ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ පස් වෙන සෝවාන් වෙනකොටම පටිසම්භිදා ලබා තියෙනවා. පස්සේ නිර්මාණය වෙච්චද නැත්නම් ඒවා මෙහෙමයි ඉස්සර කාලේ තිබිලා තියෙනවා. වෙන වෙන නම් වලින් තිබිලා තියෙනවා. දැන් ඔය මහා කච්චායන මහරහතන් වහන්සේන ව්‍යාකරණයේ
බොහොම දක්ෂ. ඒ කාලේ භාවිතා වෙච්ච වචනේ මේට ටිකක් වෙනයි. දැන් අර ඉබත්ති ගැනම කියන්නේ දැන් අපි ප්‍රථම පඨම ද්විතිය තතිය ආදීන දැන් කියන්නේ. ඒ කාලේ වෙන නම් තිබුණේ වට පච්චත්තම උපයෝගෝ ච කරණං සම්පදානිය නිස්සක්ක සාමි වචනම් භුම්ම මාල පලට්ටම. මේ විදිහට අර නම් ඒ කාලේ තිබිච්ච ඒවා. පච්චත්ත කියන්නේ පඨම. උපයෝග කියන්නේ ද්විතිය. කරණ කියන්නේ සතිය. සතිය කරණ දෙකම තර කරණ කියන්නේ. සම්පදානිය කියන්නේ චතුර්ථි. නිස්සාක කියන්නේ පංචමි. සාමි කියන්නේ චත්ති. භුම්ම කියන්නේ සත්තමි. ආලපන ආලපන. ඒ වගේ වචන ඒ කාලේ තිබිලා තියෙන එකට නිසි වචන. ඒ කාලේ සමහර වෙලාවෙ භාවිතයට පහසු ඇති තිබිලා තියෙනවා. ඒක මේ බුදුරයන්න් කලින් ඉඳලා කලින් ඉඳලා ඒ කියන්නේ දීර්ඝ කාලීන මේ ඔක හදාගත්ත භාෂාවක් නෙමෙයි කියනවා. ඔකට කියන්නේ මූල භාෂා කියලා ස්වභාවයෙන්ම සබහා නිරුක්තික් කියලා කියනවා. ස්වභාවයෙන්ම පිහිටි භාෂාවක්. ඈත කාලේ සීළු ආදි කාලික මිනිස්සු කතා කරන්නේ, බ්‍රහ්මයෝ කතා කරන්නේ, ලෝතර බුදුරු කතා කරන්නේ. මනුෂ්‍යයන් අතර නැතුව එකලාව ජීවත් වෙච්ච මිනිස්සු කතා කරන්නේ. ඔය කියන පාරි වචන නිසා සබාව නිරුක්ති කියනවා. ඒවා ඉතින් ඒ කාලවල ඥානවන්තයෝ මේකට මේ අර්ථ මේකට මේක අර්ථ කියලා වෙන් කරගෙන තියෙනවා. ඒකයි ඒ නිරුක්තියේ හදාරීම සඳහා කරපු මේ ව්‍යාකරණ. නිරුක්ති කියන එකේ වචනාර්ථය හඳුන්වන්නේ අතර නිරුක්ති කියන්නේ නී ලෙවට අර්ථය නිකොත්කට අර්ථය නිකොත්කට කිවි කියම අර්ථය නිකොත්කට කියම නිරුක්ති කියන එක නෙමෙයි තේරුම. භාෂාවකින් යමක් වටහා දීමනේ. නිරුක්ති. බුදුරණ ලෝක විද්‍රෝහණය චතුෝකාර පංචෝකාර ඒකෝකාර කියලා කියන එකනේ. වෝකාර කියන්නේ ස්කන්ධ. ඒක චතුෝකාර ස්කන්ධ හතරක් තියෙනවා. ඒකෝකාර එක ස්කන්ධයක් තියෙන භවය. පංචෝකාර ස්කන්ධ පහක් තියෙන භවය. එහෙමත් බෙදලා තියෙනවා. දැන් එකම කාරණේ විවිධ විදියට බෙදන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරන්නන්ගේ වැටහීමේ ආකාරයට. සමහරෙකුට වෝකාර කියන වචනින් කිව්වම අවබෝධ වෙනවා. සමහරුන් දෙකින් සංඥා භව අසංඥා භව නිරසඤ්ඤා නාසඤ්ඤා භාගිනේට තේරෙනවා. ඒ වගේ එකම කාරණේ බෙද බෙදා පෙන්නනවා. ඒක දේශනා විලාසයයි අවබෝධ කරන්නන්ගේ සුවසේ අවබෝධ කරගැනීමේ පහසුවයි. සදා දේශනා කරනවා. දැන් ඔය මාර්ගඵල ගැන කියනවනේ. දැන් සෝවාන් මාර්ගයේ එකක්. ඒක නම් වශයෙන් 1000කට බෙදෙනවා. තවත් ක්‍රමයකට 15000කට බෙදෙනවා. ආමුදු කරන්නන්ගේ වැටහීමේ පහසුව සඳහා. ඒකයි බුද්ධ දේශනා කියන විශේෂත්වය. සතර මාර්ගයේට නම් 60000ක් වෙනවා. බලන්න තුන්කෝ වැඩන්නේ. ඒකෝකාර කියන්නේ කේස් ස්කන්ධයක් ඇති අසඤ්ඤතාලේ. එහෙ කියන රූපස්කන්ධය ඉතරෙන. චතුෝකාර කියන්නේ ස්කන්ධ හතරක් තියෙන අරූප බව හතර. මේ තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හතර විතරයි. රූපස්කන්ධය නෙමෙයි. පංචෝකාර කියන්නේ ඉතිරි ඉතිරි භාව 26යි. මා දැන් කාම භව 11යි. රූපාචර බ්‍රහ්ම ලෝක වලින් 15යි. ඔය 26යි. ඒ 26 මේ ස්කන්ධ පහක් තියෙන නිසා පංචෝකාර භව කියලා කියනවා. ඒ විදිහට ඒක වෙන්නේ.
ඕකාර ඕකාර කියන එක සමහර ඇස්ස අහලා නැති නිසා හිතන ඕක කලින් තිබිලා නැහැ නේද කියලා දිනා. අටකතාවල පොහ බලනවා කියන්නේ. ඕකාර. පාසලේ තනත අෂ්ටංග සවන්නාගේ බ්‍රහ්මස්වරයේ ගැඹුරක්. විශාක්තමං විඤ්ඤාය සවනීය විසාරිනු බිඳු ගම්බීර නින්නාලි තේව මස්තං විකෝ සාරෝ කොහොම කියනවා ගාතාව විශාක්ත හොඳට ශබ්ද නිකුත් වෙනවා මංජු කනතරි මිහිරි මංජු විඤ්ඤාය බොහොම පහසුවෙන් වැටහෙනවා වචන පැටලෙන්නේ නැති නිසා විශාක්තමං දිවිඤ්ඤාය සවනීය කනට බොහොම මිහිරි අර කලින් කිව්වා වගේ මංජු කියන වගේ සවනීය කනට හරි ශාන්ත සෝය සෝයා කියේ ගැහෙනකොට සවනීය අවිසාරිනෝ අවිසාරිනෝ කියන්නේ මේක පිටතර යන්නේ නැහැ ඒ කියන්නේ දැන් අහන එක්කෙනාගේ මට්ටම දිහා යන්නේ ඒ වගේම වචන ඈත් වෙන්නේ නැහැ දැන් අර අද කාලේ පිරි කියනකොට ඒවාන් එහෙම තියෙනවනේ අකුරු ඈත් වෙන එහෙම නැහැ ඒක හරියට නියම හැටියට අකුරෙන් අකුරට සම්බන්ධයි එතකොට අවිසාරින බින්දු බින්දු කියන්නේ දැන් එක වචනයක් නම් ඒක ඒකාබද්ධව කියවෙනවා එක වචනේ ඒ බින්දු බින්දු කියන්නේ කිය අදහස සම්පින්දනය වෙනවා වචන දැන් අපේ අරහං කිව්වොත් අරහං කියන එකේ අකුරු ඈත් වෙලා නැහැ ඒකට එක සම්බන්ධයි ඒ බින්දු ගම්බීර ඒ වගේම හෙන හඬ වාගේ බොහොම ගැඹුරුයි ඒ හඬ නිකන් මේ ගාම්භීරව වදිනවා නින්නාදී නින්නාද සහිතයි නින්නාද කියන්නේ ඒ ශබ්දය වචනේ නැවතුණා ශබ්දය තවත් මිහිරව පවතිනවා අර ගන්ඨාරයක් ගැහුවාම ගන්ඨාරයේ ගහනකොට නාද එකයි තව රාවණයි රාවයක් යනවා නින්නාද ඒකට නේද සාකිනේ කුරවි කෙල්ලන් යහඬ කියන කුරවි කෙල්ලෝ මීපැණි මීපැණි මී මොකද්ද මීපැණි මීඹ මීඹ රස පානය කරලා යටාසේ නාද කරලා උඩාතරකින් එයා අහනවා උඩාසේ නාද කරලා යටාතර වෙලා එයාටම තමන්ගේ නාදේ මිහිරි නිසා දැන් මෙහෙතර කොහාලා ඉන්න ඇත්තන් එච්චර නෑ හිමාල වනාන්තර තමයි කුරවි කෙල්ලෝ කියන මිහිරි හඬ නාද කරන ඇත්ත ඉන්නවා අර බුරුම රටේ තියෙන අමුතුයෙන් එවග නාද කරන සතේ කණ්ඩායමක් තියෙනවා සැල ලීනියට හුරුයි කළුම කළු පාටයි බෙල්ල වාටේ සුදක් තියෙනවා බොහොම අමුතු භාෂා හතරකින් වගේ කතා කරන අය ඒගොල්ලෝ මෙච්චා තියෙන්නේ අමුතුම නින්නාදයක් ඒකෙ තිබුණා ඒ සිතින් ඔය ඉන්දියාවටයි තියෙන ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් බොහොම ශීඝ්‍රයිනි ශීඝ්‍ර වුණාට අර අහ නැත්නම් හිතට ඒක නිකන් විනිවිද යනවා ඒ නිසා හිත සමාධි වෙනවා අනික දැන් ඒ පාරමී බලය කියන්නේ තින් සතේ කොට හොනස් ඒ සතාට අහඬ සුදුසු සතෙක් නම් ඕකේ භාෂාවෙන් ඒක ඇහෙන්නේ මිනිස්සු අතර එක එක භාෂා කතා කරන මිනිස්සු ඉන්නවා නම් තම තමන්ගේ භාෂාවෙන් ඒ බණ ඇහෙන්නේ ඒක තින් පාරමී බලය දැන් අපි කතා කරනකොට අපි සිංහලෙන් කතා කරන එක ඉංග්‍රීසි දෙමළ දන්නාට තේරෙන්නේ නැහැ නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විශේෂත්වය ඒ අත්තන්ගේ ස්වකීය භාෂාවෙන් වැටේනවා. නැවිනේ රේඛා වචනයක් සාමාන්‍ය කෙනෙක් කතා කරනකොට 128 කතා නම් වේගයක් කියවෙනවා. එහෙනම් එතකොට තේරුම් ගන්න පහසුකමක් කියන්නේ ඒක තමයි දැන් අපි හිතන්නට ඕන බුදුරජාණන් වහන්සේ නිතරම සමාහිතයිනි සමාධිගත ඉස්සක්න තියෙන්නේ. ඊළඟට මේ බණහන පිරිසක් පුංචි අය නෙමෙයි පින් ඇති අය
ඒ අතන්නේ මේ බණ වේගෙන්ම හෙඳ පටන් ගන්නවා. වේගෙන් ඇහෙනකොට ඒගොල්ලන් හිත සමාධි වෙලා මේක වැටෙන්න පටන් ගන්නවා. දැන් අපි නිදසුනක් කිව්වොත් දැන් හිත සමාධි වෙල කෙනෙකුගේ. දැන් හිත සමාධි වුණාම දැන් අපි තොල මැතිරෙන්නේ නැහැ. හිතින් වේගෙන් කියවෙනවා. හිතින් වේගෙන් කියවන කිසි මහන්සියක් නැහැ. නිකන් අර වතුර උනන්න වගේ හිතින් කියවෙනවා. ඒ වාගේ සත්‍යයක් ඔය බණ අහනකොට බොහෝ දෙනාගේ පිහිටනවා. හිත සමාධි වීම නිසා ඒ මහන්සිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශීඝ්‍රගාමී දේශනාවේ කාටවත් මේ පැටලීමක් හෝ නොවැටීමක් ඇති වෙන්නේ නැහැ. ආචාර්යයි. දැන් සයිනසෝ ධම්මපදේ වගේ ගාථාවක් ගත්තා පොඩි වචන ටිකක්නේ. එනි ඒක මේ කෙටි කළන ධම්මපදේ විදිහට තියෙන්නේ නැත්නම් ඒ ගාථාව ඒ විදිහටමද බුදුරජාණන් වහන්සේ? ඒ විදිහටමයි. එනි බොහොම කෙටි ඒතොර 100 හැරෙනවා කියලා දාගෙන පොඩි කෙටි වුණාට දැන් මේ දේශනාව කරන අවස්ථාවේ කළ මාතෘකාව. දැන් බුදුරජාණන් වහන්සේ ওই ගාථාවක් මාතෘකා කරනකොට ගාථා මාතෘකා කළේ චාට කතාව තමයි දේශනාව. නැතුව දැන් අපි දැන් ඔය පූර්ව චරිත වර්තමාන චරිත ගාථාවේ නැහනේ. ඒවා කොහොමද දේශනා කරනවා? ඒක අට කතා ගත වෙන්නේ ඊට පස්සේ. ඒකට කියන්නේ ඔක්කාන්තිකා ධම්ම දේශනා කියලා. ඒ මාතෘකාවට බැසගෙන පවත්වන විස්තරය. ඔක්කාන්තිකා ධම්ම දේශනා. දැන් ඔය උදේ වරුවට එක ගාථාවක් මාතෘකා කළා බණවර 60ක තරම් දේශනාවක් කරනවා. ගුස්තාන මොදනේ ඉතින් ඒ ගාථාව තමයි දේශනා පාළි. ඒකේ අර්ථය තමයි අට කතාව. අද කාලේ සමහරු මේ අට කතා ගැන හිතන මේ ළඟ හිතිල්ලක්. නමුත් ඒක කියලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ විසින් දෙසූ අර්ථ කතාව සංගායනා තුනේම සංගායනා වුණා. ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනල්ලා සිංහල බසින් හෙළ බසින් උගන්වනවා. ඒක අවුරුදු 600 ගානක් හෙළ බසින් තිබෙලා තමයි පාලි භාෂාවට නැගුණේ. ඒකට අමුතියෙන් නිර්මාණය කළා නෙමෙයි මේ දිගට ආපු අර්ථකථනය තමයි සිංහලෙන් තිබෙලා පාලියට නැගුණේ. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේගේ වෙන කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. කියලාම තියෙනවා ඒ අර්ථකථාව. නෑ දැන් හතර පද ගාතාවකින් පද දෙකක් ඇහෙනකොට මාර්ගඵල ලැබුවා කියනවා. ඒක උටෝ විස්තර කරගෙන යන්නේ. නෑ නෑ එතන තියෙන්නේ උද්ගටි සංඥායි. උද්ගටි සංඥායට විස්තර කරන්න අවශ්‍ය නෑ. එහෙමයි. ඇහෙනකොටම අධිකම ලැබෙනවා. ඒ කියන්නේ සිංහල පිපෙන්නේ තුන නෙළුම් කැකවල ඉරදාස් වැටෙනකොටම පේන් පිපෙන්නේ. ඒ වගේ. සමාවක් නෑ. ඒ ඉතින් මහා පුණ්‍යවන්ත ඥානවන්තයි. දැන් සරුවත් මොගලන් දෙන මෙහෙමනේ. සරියුත් මහ රහතන් වහන්සේ සෝවාන් වෙනකොට ගාථාපද දෙක ඇහෙනකොට සෝවාන්. අනිත් දෙක අහගන්න ලැබුණේ සෝවාන් වෙලා. උන්වහන්සේ කල්ලාතුම කිව්වනේ ස්වාමීන් වහන්සේ වැඩි මහන්සියනේ දිග එපා මට කෙටියෙන් අකුරු කියලා කියන්නේ. මම ඒක අවබෝධ කරගන්න. ඒ තරමට නොවන මොහුකුරුවා ගින් තිබුණනේ. මොගලන් ස්වාමීන් වහන්සේ කෝලිත පරිබ්‍රාජක හතර පද ගාථා වැහෙනකොට සෝවන් වුණා. ඒ දෙනම උද්ගතිතක් නෑ. දැන් සමහර අත්වර ඔය ධම්මපද ගාථා අහලම ආපු ගමම අධිගම ලබා ගත්තා කියන තියෙනවා. ගොඩක් තියෙනවා. දැන් නම් දෙක ගාන වෙලා. මාතු කාලන් නැතුව සමහර මේ ධර්ම දේශනා කරන ඒවා වැඩ කතාවට අයිති වෙන්නේ නැහැ. යම් කිසි මාතෘකාවක් තියෙන්න ඕනේ නේ. දැන් ලිපියක් කියනකොට මාතෘකාවක් දාලා ලියන්න. එතකොට මේ මාතෘකාවට අදාළ දේ ලියන්නේ. ඒ වගේ දේශනයක් කරනකොට ඒකට තියෙන්න ඕනේ යම් කිසි එක වචනයක් හරි මාතෘකාවක් තියෙන්න ඕනේ. අද කාලේ දේශනා කරන බොහෝ දේශකයෝ নমස්කාරී කියන්නේ නැහැ.
සයිසයන් අතර මම දන්නේ සමහර වෙලේ විශේෂ අධ්‍යාපන ආයතනවල සමහර එකතරේ කියන්නේ. ඔව් සමහර එකතරේ කියන්නේ. එනමුත් ඒක මේ මූලික මේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. පූර්වකෘතිය හිත එක්ලක් කිරීම. දැන් নমස්කාර තුන් සැරයක් කියනකොට හිත තුන්වෙනි වරට හිත සම්පත් වුණා. ඒ විශේෂ ගුණස්කන්ධයක් මේ කියන්නේ নমස්කාර කියන්නේ විශේෂ ගුණස්කන්ධයක්. භගවා ගුණේ සම්මා සම්බුද්ධෝ ගුණේ අරහං ගුණේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේක හිතට තේරුම් අරගෙන নমස්කාර කියනකොට විශාල කුසල සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒකට කුසල සිත්ින් අරක පටන් ගන්න. මාතෘකාවයි ඊට පස්සේ දේශනාවයි. එනිසා එක පැරණි සම්ප්‍රදායක අනුගමනය කිරීම වටිනවා. දැන් සමහර පොත්පත් ලියනකොට নমස්කාරවත් නැහැ. පොත ලියනවා. උගක් ඔය පොත් ලියලා තියෙනවා මම දැකලා තියෙනවා. නමුත් අපේ පැරණි සම්ප්‍රදාය කියන්නේ පුළුවන් තරම් ඉෂ්ට දේවතා নমස්කාරය කියලා කියන්නේ තමන් අදහන සාස්ෘන් වාසී ගුණ කියලා තමයි පටන් ගන්න ඕනේ. ඒකට තමන් යන්නේ එක මාර්ගයක. ඒ සාධිතට තියෙන්න ඕනේ. ආසන්න ප්‍රතිශීල ආනබුද්ධී කතන් කියන එකේ දැන් විස්තර කරන්නේ කියන්නේ දාන කතා කියලා කතා කියලා පිළිවෙල. ඒකම නෙවෙයි නේද? නෑ ඒක නෙමෙයි. ඒ අර දේශකයන් වහන්සේ නියමිත ආනුපුම්භි කතාව කියන්නේ ඒක නෙමෙයි. ඒ අනුපුම්භි කන්දේ වචනේ පාලි වචනේ ආනුපුම්භි කතං කතේ සාමීති. ඒ කියන්නේ මාතෘකා කළ දේශනාව තනින් 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 අහුලන්නේ නැතුව අනුපිළිවෙලින් කියෙන්න ඕනේ. අන්න ඒකයි එතන කියන්නේ. අර ආනුපුම්භි කතා බුදුරජාණන් වහන්සේ දේශෝ ඒක වෙන මේකක්. හැම තැනකටම මේ ආනුපුභ කතාව ආසෙ වෙන්නේ නැහැනේ. ඒ ආධුනිකයන්ද ආනුපුභ කතාව කරන්නේ. මෙතන කියවෙන්නේ මාතෘකා කළ දේශනාව දැන් ආදි අෂ්ටාංග මාර්ගයේ මාතෘකා කළා නම් ඒක එකක් මුලින් මැදින් එකක් අගින් එකක් කියන්නේ නැතුව මුලින් ඉඳලා වේලියට කියවෙන්න ඕන නම් ඒ වාගේ. එහෙමයි පරියාදස්තාව කියන්නේ හේතු කර්ම සාධක එකතු කරලා කියන්නේ. අනුද්දේ සම්පටිච්ච කතං කති සාම කියන්නේ මෛත්‍රිය වඩලම පටන් ගන්න ඕන. තමන්දත් අනුන්දත් මෛත්‍රී කරගලා. ඊට පස්සේ නාමි සන්තරෝ කතං. කිසිම ලාභ සත්කාරයක් අපේක්ෂා නොකොට දේශනා කරන්න ඕන. සාදුකාරයක්වත් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. දැන් කියන සාදුකාර දෙන්න කියලා. එහෙමත් බලාපොරොත්තු නැහැ. ඒ සාදුකාර දෙන එක දෙවෙනවා. අපි කියන්නේ නැන්නේ අනේ තමයි අස්ථානංච පරංච අනුපාත්‍ය කතං කතිස්සාම කියන්නේ මේ තමන් නොතැලි අනුන් නොතල අත්ත්ුකාන්තන පරවම්බන නොකර තමන් උසස් කොට කියන්නේ නැතුව අනුන් හෙලා දකින්නේ නැතුව පුද්ගල පරාමර්ශනයක් නැතුව ධර්මයේ පිහිටා ධර්මයේ ප්‍රකාශ කරන්න ඕන. ඒකට කවුරුත් ඒකට ගැටෙන්නේ නැහැ.